පොරොන්දු කඩ කරන්න හොඳ නැති හින්දා මම මගේ යාළුවන් බලන්න මේ සතියෙත් ආවා. ආවේ නිකම්ම නෙවෙයි. අහන්න බලන්න ගොඩාක් දේවල් අරගෙනයි මම මේ ආවේ. මං හිතනවා මගේ යාළුවෝ කැමති ඇති කියලා ඒ මොනවද කියලා දැනගන්න. එහෙම නේද? එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා. මගේ සුරංගනා ලෝකයේ ඉන්න ගුරුතුමිය කිව්වා හොඳ ළමයි වෙන්න ඕනේ නම් හොඳ සෞඛ්‍ය පුරුදු ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා මගේ යාළුවන්වත් හොඳ ළමයි කරන්න හොඳ සෞඛ්‍ය පුරුදු ටිකක් කියලා දෙන්න. ඉතින් යාළුවනේ මෙන්න ඔයගොල්ලන්ට හොඳ සෞඛ්‍ය පුරුදු. අපි පෞද්ගලික ජීවිතේ අපි සාමාන්‍ය ජීවිතයේදී දිනපතා ජීවිතේ දුවේ පුතේ අපි හුඟක් දේවල් තනියම පාවිච්චි කරන්න වෙන්නේ. අපිට හවුල පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එවැනි දේවල් ඔබ දන්නවා ඇති. ඔබ දන්නවා ඇති හුඟක් දේවල් මොනවද අපි තනියම පාවිච්චි කරන්න කියලා. ඒත් සමහර දෙනාට ඕක දන්නේ නැතුව ඇති ඔය මොනවද කියලා. දුවලා දන්නවා නම් පුතාලා දන්නවා නම් මට කියන්න ඕගොල්ලෝ තනියම පාවිච්චි කරන්න තියෙන දිනපතා තනියම පාවිච්චි කරන දේවල් මොනවද කියලා. මේ දුවලා පුතාලා දන්නවද? ඇඳුම්. ඔව්. ඇඳුම් තනියම තමයි පාවිච්චි කරන්නේ. ඇඳුම් අපිට කවුළමේ අවුලේ පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අපි අඳින යට ඇඳුම් නම් විශේෂයෙන්ම අපි තනිවම පාවිච්චි කළ යුතුයි. තවත් එවැනි දේවල් මොනවද පුතේ තියෙන්නේ? බුරුසුව. ඔව්. අපේ මුඛය පිරිසිදු කරගන්න, කට පිරිසිදු කරගන්න අපිට බුරුසුව අවශ්‍යයි. තවත් ඒ වගේ දේවල් මොනවද පුතේ තියෙන්නේ? තුවාය. ඔව්. තුවාය තනිවම පාවිච්චි කරන එකක්. තව එහෙම දේවල් මතක් වෙනවද ඕගොල්ලන්ට? තව එහෙම දේවල් මතක් වෙනවද පෞද්ගලිකව පාවිච්චි කරන දේවල්? පිඟංකෝප්පත් අපි පාවිච්චි කරනවනේ තනියම. දැන් බලන්න, දැන් සමහර වෙලාවට දැන් කාලේ නම් තියෙනවා ගෙදර පිඟංකෝප්ප වලට, විශේෂයෙන්ම කෝප්ප වලට අම්මා, තාත්තා, අයියා, අක්කා එහෙම කියලා නම ලියලා තියෙන කෝප්පම තියෙනවා. ඒ වුණාට ඒ අයම ඒව පාවිච්චි කරනවා නම් තමයි හොඳ. ඒත් අපි දැකලා තියෙනවා සමහර කුඩා දරුවෝ සමහර පුංචි දෝනිලා ආච්චි කියලා ලියලා තියෙන එකත් පාවිච්චි කරනවා. ඒ ආච්චිගේ කෝප්පේ නේද පාවිච්චි කරන්නේ? ඒක හොඳ දෙයක්ද? ඕ ඒක හොඳ දෙයක් නෙවෙයි. එක එක්කෙනාගේ දේවල් ඒ එක්කෙනාට පාවිච්චි කරන්න දෙන්න ඕනේ. එතකොට ඒ වගේම තවත් වැඩි දුරටත් පහසුකම් තියෙනවා නම් තමන්ට කාමරයක් තියෙනවා නම් හොඳයි නේද? ඕ තමන්ට කාමරයක්ත් තියෙනවා නම් හොඳයි. තමන්ට ඇඳකුත් තියෙනවා නම් තවත් හොඳයි නේද? තමන්ට පොත් මේසෙකුත් තියෙනවා නම් තවත් හොඳයි. ඒ විදිහට අපි කුඩා කාලේ ඉඳලා තමන්ගේ දේවල් තමන් පිළිවෙලට පාවිච්චි කරන්න පුරුදු වුණොත්, අනුන්ගේ දේවල් පාවිච්චි කරගන්න පුරුදු නැතුව අපි තමන්ගේ දේම රැකගෙන ලස්සනට පාවිච්චි කරන්න පුරුදු වුණොත්, කාලයක් ඇද්දී ඔයගොල්ලෝ වටිනා කියන දරුවෝ ගොඩක් බවට පත් වේවි. එහෙමනම් දරුවනේ, අපි ඊළඟ දවසේ තවත් මේ වගේ අදහස් ගැන අපි කතා කරමු. කොටු ඇටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා, මම නම් හරිම කැමති සින්දු අහන්න. ඉතින් මං හිතුවා මගේ යාළුවන්ටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. එකයි එකයි කීයද? දෙකයි. එතකොට දෙකයි එකයි කීයද? තුනයි. දෙකෙන් එකක් ගිහාම කීයද? එකයි. එතකොට එකෙන් එකක් අඩු කළාම කීයද?
බින්දුවෙන් එකක් අඩු කළාම එකයි. එකයිද? දන්නේ නැහැ. දන්නේ තියත් ඉන්නවනේ. එකයි එකයි කීයද? I can bar. බින්දුවයි එකයි එකයි, එකයි එකයි දෙකයිනේ. පුංචි ගණිත පාඩමක් අද කියලා දෙනවා මම. පුංචි දූලා පුතාලා ලෑස්ති වෙන්න. මේ සින්දුවේ ලස්සන එකයි දෙකයි තුනයි හතරයි කියලා ගණන් පාඩමකුත් කියලා දෙනවා. පුංචි දූලා පුතාලට හොඳයි. ඔන්න මම කිව්වට පස්සේ කියන්න ඕනේ. මීයඹ අත්තේ මීයඹ හැදිලා කියන් මීයඹ අත්තේ මීයඹ හැදිලා කීයද? එකයි දෙකයි එකයි දෙකයි. ආයි කියන්න. මීයඹ අත්තේ මීයඹ හැදිලා එකයි දෙකයි එකයි දෙකයි. ලේනයි ලේනි උඩ පැන පැන දිව්වා. ලේනයි ලේනි උඩ පැන පැන දිව්වා. කීයද? එකයි දෙකයි එකයි. බලන උන්නා එකයි දෙකයි එකයි දෙකයි. හෙලුණු අඹ දෙක පහලට වැටුණා. එකයි 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 දෙකයි. තමන් හොඳට පුළුවන් නේද? මගෙත් එක ආයි කියමු සින්දුව. මී අඹ අත්තේ මී අඹ යසයි යසයි නෙමේ රහයි රහයි කියන්නත් පුළුවන් නේද? මී අඹ වැටුණාම කවුද හුලන්න නැතුව ඉන්නේ නේද? උපචන්ද තිලකසිරි මාම තමයි මේ ලස්සන ගණිත කවිය නේද? අපිට පුංචි ගම් පාඩමකුත් උගන්නන ලස්සන කවියක් අපි ඉගෙන ගත්තේ. එහෙනම් මී අඹ අත්තේ මී අඹ හැදිලා කියලා මතක් වෙනකොට ඉස්කෝලේ ටීචර් ගණිත පාඩම එහෙම උගන්නනකොට දූලා පුතාලට මේ සින්දුව හොඳට මතක් කරගන්න පුළුවන්. යාළුවේ සින්දුවට කැමති නේද? කන නිර්මාණවලට කියන්නේ ඔරිගාමි කලාව කියලා. එහෙනම් අපි බලමුද ඊළඟට ඔරිගාමි කලාව උපයෝගී කරගෙන කරන නිර්මාණ මොකද්ද කියලා. ආයිබුවන් චුරි දුවේ පුතේ, නැවතත් කපිල මාමා ඕගොල්ලන්ගේ විනෝදාස්වාදය දැනුම උදෙසා ඔරිගාමි කලාව නැත්නම් කොළ නැවීමේ කලාව ඔබට අඳුනා දෙන්නයි අදත් ඇවිල්ලා ඉන්නේ. අද ඉස්සෙල්ලම අපි කරන්න යන්නේ චුටි දුවේ පුතේ මේ විදිහට ඇඟිලි එක්සයිස්, ඒ කියන්නේ ඇඟිලි අභ්‍යාස වෙන විදිහේ ඔරිගාමි නිර්මාණයක්. දැන් ඔයගොල්ලන්ට පෙනෙනවා ඇති මෙන්න මේ විදිහේ දෙයක්කින් අංක කීපයක් සටහන් කළා. මේ දෙපැත්තෙම අවශ්‍ය විදිහට නැවීම් කරලා, ඇඟිලි වලින් නැවීම් කළා. මේක අර මැජික් බෝල් එකක් වගේ ක්‍රියාවක්. ඔයගොල්ලන්ට ගෙදර දොරේදී හදාගන්න පුළුවන් සෙල්ලම් භාණ්ඩයක් විදිහට තමයි අපි මේක කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම මේක කරන්න ගන්න මෙන්න මේ විදිහේ සෙන්ටිමීටර 15ක් විතර දිග පළල තියෙන කඩදාසියක් අරගෙන ඒ කඩදාසිය කොටස් 16කට නවා ගන්නවා මේ විදිහට. දැන් වෙනවනේ මෙන්න මෙහෙම නවලා දෙකට නවලා ඒ දෙකට නවපු කොටස නැවතත් මේ විදිහට නැවීම කරලා මේ විදිහට හතර ආකාරයකට නවලා අනිත් පැත්ත හරවලා ඒකත් හතර ආකාරයකට මේ විදිහට නැවීම කරනවා. ඒක මේ ඒ කොළේ අනිත් පැත්ත හරවලත් නැත්නම් ඒ විදිහටම, ඒ කියන්නේ ඕන අතකට හරවන්න පුළුවන් විදිහට, නවන්න පුළුවන් විදිහට
අපි මේක සකස ගන්නවා මේ විදිහෙන්. දැන් ඔයගලන්ට පේනවා ඇතිනේ මෙන්න මේ ආකාරයෙන්. මෙහෙම සටහන් කරගත්තාන් පස්සේ මේ සම්පූර්ණ කොළේ පුරා මේ පුංචි කොටු 16ක් තියෙනවා. හතර වරක් හතර 16ක් විදිහට සටහන් වෙනවා. දැන් අපි කරන්න යන්නේ මේ 16 විදිහට සටහන් හදාගත්තු මේ කොළේ අපි ප්ලැටික්මන් හරි ලොකු පෑනකින් මෙන්න මේ විදිහට පැහැදිලි විදිහට අංක සටහන් කරගන්නවා. දැන් දුවල පුතාලාට පේනවනේ පැහැදිලිවම ඔගලන්ගේ තිරේ දිස් වෙනවා මෙන්න මේ විදිහට අංක සටහන් කරලා